මේ දිනවල රටයාම බොහෝ දෙනෙකුට සිහිනයක්වාගේම ලොකු බලාපොරොත්තුවක් ඇතිකරන කාරණාවක්. ඒවගේම බොහෝ දෙනා සිතාගෙන සිටින්නේ තියන එකම විසඳුම මේ රටින් යාම කියලයි. ඒමත්ද තම් විදේශ මුදල් හොයන්න තමන් රටිංගියොත් මේ පවුලෙ ප්‍රශ්නයි මේ තියන ප්‍රශ්න ඔක්කම ඉවරයි කියලයි අපි හිතාගෙන ඉන්නේ. අන්න ඒවි දිහෙට හිතපු තවත් සහෝදරයක්ග ජීවිතේ, ීට දින දෙකටකාල්ලෙන් නැතිවෙන්නේ සිංග්පූරුවයේදී. නදීකා සිංගාප්පූරුවට යන්නේ ජීවි තේටම ආපහු එන්න හිතාගෙන නෙවේ කියලා කවුරුත් හිතුවෙනෑ. නදිකා මීට පෙර දෙවතාවන්ම පිටට රැකිියාවල් වලට ගිහිල්ලා හොඳේ මිලමුදල් හම්බ කරපුගෙනෙක්. අපි අද මේ කතාව කියන්නේ අන්න ඒ නිසයි. මීට පෙර විදේශ රැකියාවල් වල නියුතු වෙලා ඒ රටවල්වෙල තිබන පීඩනය ඒ රටවල්වල වෘර්තිී කරන්න අපේ රටවල්වලින් ගෙන්ඩගන්න මිනිස්සුන්ට වෙන කෙනෙහිෙළිකාං අදදකලා අහලා බලලා තිබ්බ ඇය ජීවිතෙන් සමුගන්න තරම් පීඩනයකට ලක්ුණේ කොහොමද. ඇය මේ විදිහට නැවත පිටරටයන්නේ ගෙවල් දොරවල් හොඳට හදලා තියෙද්ද. හැබැයි ඇයට ඒ තරම්ම අගහිගකමක් නැහැ. නමුත් ඇය පටගත්ත ඇගලුම් ව්‍යාපාරය තරම්ම සාර්ථක ව්‍යාපාරයන් නොවනා ඒවගේම ඇය අරම්භ කරපු තට්ටු දෙකේ නිවාසේ ඉතුරු උඩක් කෑල්ලෙ වැඩකෑලිටික ඉවර කරගන්න ඇයට රටයන්න හිතුරා අන්නේ නිසයි පසුගේ දෙසම්වර්මාසේ ඇය මේ විදිහට රටයන්න තීරණය කරේ. ඉතින් යාලුවනේ අඩු පාඩු අඩු ලෝුණුකං ගොඩක් ජීවිතවල තියෙනවා හැබැයි අපි ඒවා ගලපගන්න හොඳින් උත්සාහ කරන්නවල. හමන අඩුාඩුකන් නිසාම කියලා තමන්ගේ ජීවිතය එට ගහගන්න සිංගප්පුූරුවට ගිය ඇයට මුලින්ම හම්බෝවෙන්නේ ඉතාම කටුක නිවසක්. ඇ බලාපොරොත්තු වනට වැඩේ ඒගෙදර පරිසරේ ඉතාම අප හසුයි ඇයට වැඩකරගෙන එන්න බැහැ කියලා ඇ නැවත කරුනෑගලා ඇගේ ඒජන්සිට කතා කරන්න කියලා ඇගේ සැමියට කියනවා. ඊට පස්සේ ඔහු ගිහිල්ලා. පැරැත්ත කරට පස්සේ ඕුන් විසින් ඒ නිවසයන් තවන් නිවසකට මේ නදීකව මාරු කරලා අරිෙනවා. නදීකව මේ විදියට මාරු කරලා ඇරලා ඒ නිවසිට ගියාට පස්සේ ඇයට අස්වසිල්ලක් ලැබෙන්නේ නෑ. ඒ මාරු කරපු නිවස තට්ටු හයක මහල් නිවාසක පිහිට ලතියෙන්නේ.ඒ වගේම ඒ ගෙදර ස්වාමියයා ඉතාම සැර පරුෂගෙනෙන්. කියන්නේ ඇයට දවස පුරාම ජංගම දුරකතනය පව පාවිච්චි කරන්න දෙන්න ඇතුව වැඩගන්නවා කියලා ඒවගේම ඇයි නිවසට කතා කරන්නෙත් ඉතාම පීඩනයකින් මේ විදිහට දිගින් දිගටම පීඩනයට පත්වුණු ඇය ඇගේ මිතුරියකට කියයනවා මම කොයි වෙලේ හරි මේකෙන් පැළල මැරෙනවා මටම පීඩනය දරාගන්න බෑ අන්න ඒවිදියට වොයිස්යාගේ යාලුවකුට යවනවා යාලුවනේ මෙන්න මේක හොඳින් මතකතියාගන්න ඕන කාරණාවක්. ඔබවුනත් පිට ැගියාවට යනවලම්. පිට රටක නෙවෙයි ලංකාවේ රැකියාවක් කරන ඕනා. පීඩනය කියෙන එක ඕනම රැකියාවක තියෙන දයක්.ඒවගේ මබි හොඳින් මතක තියාගන්න ඕන පිට රටවල්ල මිනිස්සු සල්ලිදීලා අපේ රටවල්ලලින් ශ්‍රභි යෝගෙන්න්න ගන්නේ හොරතල් කරන්න නෙවෙයි. එවගේම ඕන තරම් ඒ මිනිසුන්ට ඒ රටල්ලලත් වැඩකරගන්න මිනිසු ඉන්නවා. හැබැයි අපේ වගේ රටවල්ලින් මිනිස්සු ගෙන්න්න ගන්නන්නේ ඩු මුදලට වැඩි වැඩකරගන්න. අන්න ඒ නිසා එක හොඳින් මතකතියාගෙන ඔගුල්ලු රටයන්න හිතාගෙන ඉන්නවා නම් පාස්පෝට්ි හෙම හදන්න දෙන්න. පීඩනයක් දරාගන්න බැයිනම් රට රැකියාවකට යන්න හිතන්නවත් එපා. පොකද කට්ටිය කියන්න තලං බැංකුපතට සල්ලි වැටෙන තලං රට රැකයා සුන්දරනෑ. ඉති මේ විදියට තමන්ගේ යෙහෙලියට දුරකතන ඇතුම් කිහිපේම ලබාදුන්නු නදීකා. අව සානයේදී, ඔුන් ගෙදරයටත් මේ විදිහට තමන්ට තියෙන කරදර කියරවා. ඔවන්ට ඇත්තටම අගහිංඟකම් නැති පවුලක් නිසා. ඔවුන් ටිකට් යවල නදිිකාව අපහු ගෙන්න්නගන්න උත්සාාගන්නවා. හැබැයි කුරුණෑගලම කියර ඒ ජන්සිය ඒකට පස්ස ගහනවා දවස් දෙක දුන්නක් වැඩේ කල් යනවා. හැබැයි ඒ වෙනකොට නදක තමඟ ජීවිතයෙන් සමුගන්න තීරණයක් අර නිවරයි. අවසාන තත්පර කිහිපේදී අය තමන්ගේ ිරියකට කෝල් කල්ල කියනවා අද මංකරන වැඩ ඔක්කොම අවුල්. අද උදේයි දම්ම මංකරන වැඩ අවුල්ලෙනවා වර්දිනවා මේ මිනිහද මට මොනව කරයිදන්න. හදිසේවන් මං පේන්න හිටියන තවම් පොලිසිට කෝල්ලගත් දෙන්න කියන්න කියලා. සිංගපූරුවේ තමන්ගේ යාලුවොත් මේ විදිහයට ඉඳද්දී. තමන්ගේ හිතේ තියෙන පීඩනය යාළුවක එක එක්කවත් කියලා අඩලා හද්ද හදාගන්න තකන් හැකියාවක්. දිකට තිබුණ නෑ නදික ජීවිතන් සමගත්තය යන්න ඒකයි තමන් කොහේදී හරි තැනක තනිවෙලාලම් තමන්ගේ හිතවතියක් එක්ක හරි අඩල්ල හරි කියතා කරලා හරි තමන්ග හිතේ පීඩනය අඩු කරගන්න ඕන කතා කරන ගමන් තමන්ගේ හිතේ පීඩනය තවත් වැඩි කරගෙන තමන් මේ වගේ මෝඩ තීරණ ගන්න එක වහාම නවත් අන්න ඕන ඒක පෙවිඩියක බලන හැමෝටම ආදර්ශයක් කොහොම වුනත් විදිහට කියලා සුළු වෙලාවකට පස්සේ මහල් නිවාසයෙන් පල්ල හැට ඇද හැටන නදීකාගේ දේහය අපිට කකන්න පීඩියෝ පට පවත් ති වෙනවා ඉතින් ඊට පස්සේ නදීකගේ මලසිරුල සිංගපූර්ුවේ තැරක තැන්පත් කර අට පස්සේ එයාගේ යාලුව ගොඩක් ඇවිල්ලා හිටියා එයාව බලන්න මේ තරම් සිංගපූරුවේ යාලුවත්තිඉන්න නදීකා කවරුවල් නැති කෙනෙක් වගේ තනිවෙලා මේ වගේ මෝඩ තීරණයක් ගත්තේ ඇයි අ ඒක තමයි මෙතන තියෙන ලොකුම ගැටලුව. තමන්ගේ හිදට එන මානසික පීඩනය හරිවිදිහට කළමනාකරණය කරගන්ද අපි ඉගෙන ගන්න ඕන ඕ නෑම තැනක ප්‍රශ්න තියෙන්න්න පොළුවන් හැම ප්‍රශ්නකටම විසඳුම් හොයන්නම කියලා දෙන්නේ සමහර ප්‍රශ්න මගාරන්න පුොළුවන්. සමහර ප්‍රශ්න ගලන්ගන්න නැතුවවෙෙන්න්න පුළුවන් සම්හාරදේවල් හිනා වෙලා බාරගන්න පුළුවන් එහෙම නැතුව ප්‍රශ්නවලට හැප්පි හැප්ි ප්‍රශ්නත්ත එක්ක හැප්පිලා මිරිකිලා තමන්ගේ හිතටම පීඩනයක් දෙනාය මෙන මේ වගේ මෝඩ තීරණ ගන්නවා ඉතින් ජලුවනේ මේ අහිංසක ජීවිතයක් අහිමි වුණේ අන්න ඒ නිසයි රට රැකියාවකට යන්න හිතං ඉන්නවලම් කරුණා කරලා ඉස්සරෝල්ලම තමන්ගේ හිත හදාගන්න තක තියාගන්න ඔබට රැකියාවට ලැබෙන තැන කොයි වගේ නිවසක් ද අපට දැම්ම කියන්න බෑ එක ඒජන්සියට කියන්නත් බෑ ඒ ඔබේත් දයිවය අන්න ඒ නිසා තමන්ට ලැබෙන තැන්න සතුටින් වැඩ කරන හැට කලින් ඉගෙනගෙන රට යන්න ඉතිං ඥාලුවන නදීකාට අපි නිවන්සුව ප්‍රාර්ථනා කරනවා ඉදිරි බවක දිවත් මෙවැනි අනුවන ක්‍රියා නොකරන්න ඇයට හැකියාව ලැබේව කියලා අපි ප්‍රාර්ථතා කරනවා. වලට සුබදවසාක්.